තව ඉන්නවා හපනේ උන් දෙන්නේ. ඔක්කොම බල්ලෝ කී දෙනෙක්ද? ඔක්කොම අටක් ඉන්නේ. බල්ලෝ අටයි ආරක්ෂකයෝ. ගේ වටේ ඉන්නේ. ඔව්. කවුරු ආවත් බිරුවා. ඔව් මෙයා නම් හපනවා. අනේක ලත් වහලෙට. හා ඒකට ලස්සනේ. මටන පාට ටිකක් වැඩි. වැඩ ටික මල්ලි කරනකොට මොන වගේ ආදරයද හිතෙන්නේ? ගොඩක් ආදරේ හිතෙනවා. ඉතින් මේ අපි දෙන්න ඉතින් සමගින් හැමදේම කරගන්නවා. මේ ඉතින් බබත් එක්ක ගොම ගන්න බෑනේ. කියන්නේ ගොම ගන්නකොට බබ හඬනකොට ආයෙ යන්න ඕනේ. ඉතින් ඒ නිසා එයා කරනකොට මට එයාට ගොඩක් ආදරේ. හා පුතේ අතරම පහලේ උඩත් එක්ක තියෙන්නේ මඤ්ඤොක්කනේ. ඔව්. එන්නේ මේනක වත්තේ අපිට ඔහොම මේ පැත්ත හැරෙන්නකෝ. කියන්නකෝ මේ වත්තේ මොනව මොනවද වවල තියෙන්නේ? වත්තේ තියෙනවා පොල් තියෙනවා හදලා, කෙසෙල් තියෙනවා, කෙසෙල් හැම වර්ගයක් වගේ තියෙනවා. අය දෙල් හත් දෙල් හදලා තියෙනවා. දෙල් ඒතර ආඹ පැල, පේර, බුලත්, ගම්මිරිස්, එතකොට පුවක් පැල, කටු අලෝඳා, ජම්බු, මඤ්ඤොක්ක, මඤ්ඤොක්ක පූලං කජු හැම දෙයක්ම වගේ තියෙනවා. දෙලු අපි මේ නිඳ කපලා තියෙන ගොවිතැනක් කරන්න බෑ. කියන්නේ අපිට මේ කියන්නේ ලොකුවට ගොවිතැන කරන්න මෝටරයක් ගන්න වත්කමක් නැති නිසා අපි මෙයාලගේ අක්කලා මේ ඒ පාවිච්චි කරපු මෝටරයක් තමයි දුන්නේ. ඒක ගාලා ගොවිතැන කරන්නම් කියලා බලනකොට දෙපාරම ඒ මෝටර කැඩුනා. සරණාල බුත්සරණ. ඔව් මේ මොනවද කරන්නේ? මේවා තම්බල කරනවා. ගුණයි ගුණයි හරි රසයි. ඔව්. ඒ කියන්නේ බුත්සරණ නේ? ඔව්. කොහොමද මේ හොයා හදාගත්තේ? මේවා මම ඔය හරින්නේ ගියපුවාම හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා හදාගන්න. කොහෙන් හරි පැලයක් අහු වුණත් ඒක ගේනවා. ගේනවා හදනවා. මේ මොනවද? ඇන්තුයි. මල් කොච්චරක් තියෙනවද? මල් වර්ග. මල් වර්ග කොමාරි 40ක් 50ක් විතර තියෙනවා. වැඩියෙන්ම මල් හදන්නේ ආස කවුද? මේ අපේ මාස්ටර් කෙනා. එයා තමයි ගොඩක් ආසයි. මල් වලට. ඔව්. ඔයත් ආසයි. මම ගොඩක් ආසයි කියන්නේ එයා මේ කොයි ගියත් මල් පැලයක් කාගෙන් හරි ඉල්ලගෙන හරි එනවා මේ මල්ලක් හදන්න ඕනේ නැන් කියලා. ඉතින් ගෙදර මේ ගොඩාක් අර මෙවයම තියෙනවනේ මේ පාරේම ප්ලාස්ටික් මේවෙම විසික් කරලා තියෙනවනේ බෝතල් මේ ඒක ඉතින් මිනිස්සු ඉතින් විසික් කරලා යනවා. අපි ඔක්කොම නිවාඩු දවස්වල ගින් අවුලගෙන එනවා. අවුලගෙන එවිල්ලා මේ කපල මල් අදනවා. කැලිරි මේ සෙමෙන්ටි සෙමෙන්ටි පාස්ටි බෝතල් ඒ වගේ තමයි ඩෙංගු. ආ මේ පාරේ වැටලා තියෙන ඒවා අහුලන් එනවා දෙන්නගේ. ඒ අහුලන් එන්නේ මම වෙලාවට සමහරක් අය හිතනවා පිස්සු කියලා. ඒ අහුලන් ඉන්නේ ඔය ඩෙංගු මේවා වෙන්නෙත් නෑ කාටවත්. මම ගොඩ අහුලන් එනවා. දැන් මේ දවස් ටිකේම සෑහෙන බෝතල් ප්‍රමාණයක් ගෙනල්ලා තියාගෙන ඉන්නේ. අපේ කනට කිව්වා අර මේ දඹුල්ල ස්පිටාලේ ඉස්සර අර බෝතල් ගොඩාක් ඉර කරලා තියෙන්නේ. අපි වෙලාවට ගිහින් පෝරුවරයක් අරගෙන ඒ ඔක්කොම අරගෙන යමු කිව්වා මම. මහලෙත් අතු ගානවා සුද්දත් කරනවා. කොළ වැටෙර වැයුණාට ගස් කපන්නෙත් නෑ. කොච්චර කොළ වැටුණත් අතු ගානවා. ඕ මෙයත් උදව් කරනවා සෑහෙන්න පොඩි එක්කෙනා. අපේ යා සෑහෙන්න උදව් කරනවා හැම වැඩකටම. එයාට
මොකද එතන සත්තු මොනරු අය මොකුන්ද ඉන්න එතන මොනරු ඉන්නවා එතකොට අර ඌරෝ මෝ හාවෝ අලි හැම සතෙක්ම වගේ ඉන්නවා උදේට එහෙම නම් මොනරු ගොඩාක් ඉන්නවා මේ වගේ නටන රට ඇත්තට මේ බලන්න දැන් මේ කැලේ ඉන්නකොට පාළුවක් දැනෙන්නේ නැද්ද මන්නම් හරි ආසයි එහෙමද මේ ජීවිතේ ලස්සනයි ඉතින් කැලේ ඉඳලම බලන්න ඕනේ ජීවිතේ තියෙන ලස්සන මොකද්ද කියලා. දැන් මට ඔය කොහේ හරි කුරුණෑගල දිහා කොහේ හරි දුර ගියත් ඉන්න බෑ මේ මෙහෙ හරීම සුන්දරයි උදේට මොනරු නටනව කුරුල්ලෝ කෑ ගහනවා. ඉතින් වටේටම කැලේ. ඒ සද්දපද්දත් එක්ක හරිම ආසයි. ඒකත් එක්ක ආදරය වැඩි වෙනවද කියන්නේ? ඔය ඉතින් අපි කැලේ ඇතුලේ ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි දෙන්න ගොඩාක් සතුටින් ඉන්නවා. ඉතර එපා කිව්වත් ඒ වුණාට මං කැමති නෑ එහෙම වෙනවට. අවුවේ ළමයිත් ඉන්නවා එයත් ඉන්නවා එතකොට පවුනේ ඒ හින්දා මං කැමති නෑ මම වැඩකටවත් යවලා නෑ කවදාවත් ඔය කුලී වැඩකට කවදාවත් යවලා නෑ ඔය යනවා ඕ මම යනවා යන්න අහනවා හැමදාම මං ඒත් යන්න දෙන්නෙම නෑ කුලී වැඩ මොනවද ඔයා කරන්නේ ගොවිතැන් වලට අමතරව මං යනවා එක එක්කෙනාගේ කුලියට උදුලු ගාන්න එතකොට ඔය ගොයන් කැපිලි වලට ඒවට යනවම තනියම කොටන්නේ වංගෙඩියෙන් කොටන්නේ වේලල ඉවරලා හොඳට වංගෙඩියෙන් කොටලා පොළනවා ඊට පස්සේ වෙලා ඊළඟ පාර කොටලා පාහිනවා ඊට පස්සේ ආය පොළපුවාම හරි මේවත් ඒ විදිහම තමයි මේ තනහල් තනබත් කනවා කියන්නේ ඉස්සර ඒව මේ ලස්සනයි නේ තන කරා ඔයාලා තනබත් කනවද ඕ අපි තන මෙනේරි කුරහම් පිට්ටු ඒව තමයි ඉතින් අපි හදාිනවා එතකොට තල හදලා තියෙනවා එතකොට තල කාලෙට ඒ වගේ තලාග්ගල නම්මනම් හදාන කනවා ඒව තමයි අපි කරන්නේ මේවට වසවිස නැහැ නෑ කිසිම පොහොරක්වත් කිසිම දෙයක් ගහලා නැහැ කවදාවත් ඔය අපේ වත්තේ තියෙන දෙයකටවත් තෙල් පොහොර මුකුත්ම නෑ හදන මිරිස් පැලේකටවත් ඔය රොඩු හැම ඔක්කොම ගස් කොළන් වටේට දාලා පොහොර වෙන්න දිරන්න තියලා තියෙන්නේ ඔක්කොම ටික මේ මෙක්‍රම එක කියන්නේ මට මේ බබාලා මිකෙන පළවෙනි බබා හම්බුණා පස්සේ මේ මට ආය බබාලා හම්බුන්නේ මේ මට බබාලා අබෝෂන් වුණා කුමරි දෙවෙනි බබා අබෝෂන් වුණේ මාස 3 අතරකින් ඊට පස්සේ ඊළඟ බබා දෙන්නම මේ මාස දෙකකින් එකකින් නැති වුණා බබාලා කී දෙනෙක් අබෝෂන් වුණාද 3 දෙනෙක් නැති වුණා ඒ නැති වුණා පස්සේ දැන් තුන්වෙනි බබා නැති වෙච්ච දවස තමයි මම ස්පිරිතාලේ ගියේ. ඒ කියන්නේ දෙවෙනි බබා නැති වුණකොට අපේ බබාට පළවෙනි බබාට අවුරුදු 2ක් විතර එයා හඬන අනික මට ස්පිරිතාලේ ඉන්නත් බෑ කොහොමටවත් ගෙදර දාලා. ඒ නිසා මම මේ ස්පිරිතාලේ ලියුමක් ලියලා මේ මම බලින්ම ගෙදර ටිකට් කපාගෙන යන්නම් කියලා ඇවිල්ලා ඊට පස්සේ කොහමරි බබාලා තුන්දෙනාම නැති වුණා පස්සේ දැන් තුන්වෙනි බබා නැති වුණා පස්සේ ස්පිරිතාලේ ඇඩ්මිට් කරාම ආව. කොහමඩවත් මට ටිකට් කපන්නම බෑ කිව්වා. බබා දෙන්නම තුන්දෙනාම අබෝෂන්නේ කියලා ඊට පස්සේ ඉන්නපු ડોක්ටර්ට මං අඬලා මට බබාලා නෑ මේම මේ කියන්නේ මට ඉන්න එක බබාලා කියලා කිව්වන් පස්සේ ડોක්ටර් කිව්වා මේ ඔයා මට ක්ලිනික් එකක් ලියලා දෙන්න ඔයා මේ ක්ලිනික් එකට එන්න කියලා. ඊට පස්සේ මම ඒ ක්ලිනික් එකට ගියන් පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ ඔයාට මේ බබා අම්බෙන්න මම බේත් එහෙම දෙන්නම් කියලා බේත් එහෙම මම ගත්තා. ඊට පස්සේ මම කොහමරි මාස එකමාර කිටින් මම අපි බාර වුණ නැති තැනකුත් නැහැ. අපිට පළවෙනි බබාත් ඉතියට අපිට බබාලා තුන්දෙනා නැති වුණා අපිට දැන් කවුරුත් නැහැ. අපිට බලාපොරොත්තුම දරුවෝ තමයි. ඒ කියන්නේ කවුරුත් නැති වුණත් අපේ දරුවෝ අපි ගාව ඉන්නකොට අපි ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්. දැන් අපේ මගේ මාතේ මායි එඳට වෙලා කල්පනා කරනවා තව බබෙක් හිටියානම් එඳ පුරා මේව කරනවනේ මේ සෙල්ලම් කරනවනේ කියලා. ඉතින් ඒ නිසා මේ මම බබා හම්බෙන්න ඉන්නකොට මේ ඒ ඉන්න ડોක්ටර් තමයි මේක කියන්නේ එනොක්ෂපාව ඉන්ජෙක්ෂන් එකක් කියලා. ඒකට මේ මට දුන්න මේ එමදාම කියන බබා හම්බෙන්න ඉඳලා බබා හම්බෙනක මේ බෙහෙතක විඳින්න ඕන. බෙහෙත් කීයක් විඳද? කොමාරි මේ මාස 9ක්ම විඳා මට සීස නිසා සතියකට කලින් මේක බෙහෙතක නතර කරන්න කිව්වා. ඇයි බෙහෙත් විඳු ඉන්ජෙක්ෂන් මොනවද ඔය ඔය මොනවද?
ඒ නිර්මාණයද? ඒ කියන්නේ මතකයට, ඒ කියන්නේ මේ ලස්සන්ට, ඒ කියන්නේ බබා මේ අතක. ඔව් කියන්නේ. ඔය ඔය මොනවද? ඔය මේ මේක එනොක්ෂ පාන ඉන්ජෙක්ෂන් එක. ඒකට මේ කම්බි මෙව කරලා ලස්සන නිර්මාණයක් කරා. ඔය ඉන්ජෙක්ෂන් එකේ විද්දා. ඔව්. කොච්චරක් විද්දාද? කොමාරි බබා හම්බෙන මුල් කාලේ ඉඳලා මාස 9ක් වෙනකන් විද්දා. කොමාරි ඉන්ජෙක්ෂන්. ඉන්ජෙක්ෂන් කොච්චරක් වගේ විදින්නේ නැද්ද? මේ මේ බෝතල තියෙනවා මේ ගොඩක් කට්ටියට දුන්නා. දුන්නා මම. ඒ කියන්නේ මේ වගේ නිර්මාණ කරගන්න. ඔව් මම කිව්වා මේ වගේ නිර්මාණයක් කරලා මගේ මතකයට තියාගන්න කියලා මේ දුන්නා. මේ මේකක් තියෙනවා. එන්නත් කොච්චරක් වගේ විදින විද්දා සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් 200 250ක් විතර. විදින්නද පළවෙනි දා ඩේලිද? ඔය එමදාම විදින්න මේ පළවෙනි දා තියෙන කොමන මම ඩොක්ටර් කෙනෙක්ට කියලා විදගත්තේ. ඊට පස්සේ අපි මාතියා තමයි විද්දේ. මාතියා තමයි විද්දේ. ආ විදලා කළු වෙලා තින්නේ ඔයා කීර දෙදින්නේ පහට පාට විදින්නේ ඒ පාන්දර නෑ අවස පාට කොතෙන්ද වෙලාවක් නෑ ඒක මේ අත් දෙකට විදිනවා මේ කකුල් දෙකටත් විදිනවා ඒ කියන්නේ අත් දෙකට තමයි වැඩිපුර විද්දේ ඒක දැන් නැහැ. ඉතින් බබට මාස 10ක් විතර වුණා නේද? ඔව් කළුම කළු වෙලා තිබුණා. මේක නේ මැක්‍රමයක් ඇයි හැදී? ඒක මට ඒ කියන්නේ මේක බබා හම්බෙන්න ඉන්නකොටම තමයි මම මේක ඇදුවේ. ස්පිතාලට යන්න කලින් මේ මං ඇදුවේ මේ ඒ කාලේ මට ලොකු නිර්මාණයක් කරන්න බැරි වුණා මේ ඒ නිසා මට සිම්පල් විදියට මේ සාමාන්‍ය විදියට කරා. අබැ අනිත් අය නම් يعني ඊළඟින් දෙන එක එකනට හදලා දෙනවනේ අපි. එතකොට මේ හාට් එකම දාලා හොඳ රෝස මලක්ලා තියලා මේ ඉන්නේ. අපි හදලා දුන්නා. ආ ඔයාලා හදලා දෙනවා. දුන්නා. කොහමද 3 දෙනේ 4 දෙනෙක්ට විතර? බබල් නැති අයට. නෑ 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 නෑ. අපේ හිතවත් මේ වගේ නිර්මාණ හදලා දුන්නා මේ ඉන්ජෙක්ෂන් කටුවලි. ඒ කියන්නේ ඔයාලට විදපු වගේ. ඔව් විදපු වගේ. ඒවට සල්ලි කොහෙන්ද හොයාගත්තේ? මේ ඩොක්ටර් කෙනා. ඇත්තටම මේ සල්ලි නම් පොඩ්ඩක් ඉන්න පුතේ. මේ ඉන්ජෙක්ෂන් කටු කේස් එක. මේ මෙයාට බබාලා නැති වුණානේ. ඊට පස්සේ හම්බෙන්න ඉන්නකම් මේ ඉන්ජෙක්ෂන් දිනපතාම හවස පහට විද්දා මේවා. මේ ඇලොක්සපා ඉන්ජෙක්ෂන් එක හැමදාම විදින්න ඕනේ. විද්ද නැත්තම් බබා නැති වෙනවා කිව්වා. ඒ හින්දා දිනපතාම වගේ මේක විද්දා මේක ගොඩක් වෙලාවට ඩොක්ටර් අපිට මේ ස්පිරිතාලෙම තමයි දුන්නේ ගන්න සල්ලි එමත් නැති නිසා ෆාමසි වලින් ස්පිරිතාලෙමයි දුන්නේ. මෙයා ඒ කිලිකින් ඒකට කට්ටි අහන මොනවද ඔච්චර බෑග් එක කෑමද කියලා. මේ ඉන්ජෙක්ෂන් පෙට්ටි ගේනවා පහක් විතර. මේ මාසෙකටම ඇති වෙන්නේ එවනවා. දැන් මම ස්පිරිතාලට ගිහින් එනකොට කියලා බරටමද එනම් අරන් එනව නේද කන්න කියලා. මම කන්නේ අනේ බේත් මේක කියලා. මෙයා විතරයි එහෙම බෙහෙත් ඉදලා දුකක් ඉදලා මේකද මේ ක්ලිනික් එකේවත් මමවත් දැකලා නැහැ. ඒගොල්ලොත් බය වුණා. මෙයා මේ විදිහ බෙහෙත් වල හැටියට. දැන් ළමෙක් හදාගන්න ඕන නිසා. ඕන නිසා පුදුම දුකක් විඳේ හැමෝම කියනවා අපි අම්මෝ විඳින දුක කියලා ළමෙක් හදාගන්න. කොහටද විද්දි? අත් දෙකටම විද්දා. කකුල් දෙකට මේ දෙපැත්තට හැමදාම මම අවශ්‍ය වෙනකොට විදිනවා. කවුද විදින්නේ? මම විදින්නේ. කොහොමද ඉගෙන ගත්තේ? ඉගෙන ගත්තේ ඩොක්ටර් ගියාට පස්සේ කියවුව එකපාරක්. ඊට පස්සේ පළවෙනි පාර මමත් බයයි විදින්න. ඊට පස්සේ 3-4 පාරක් විදිනකොට පුරුදු වුණා. ඊට පස්සේ මම විදින්න ගත්තා. මේක මතක සටහනක්ද එතකොට? ඕ මෙයා ඉතින් හම් වෙන්න ඉද්දි මේකෙන් තවත් අටු තියায়නවා තවත් නිර්මාණයක් කරන්න. මම මේ ඉන්ජෙක්ෂන් කටුවලින් ඔක්කොම මෙයාට මේ ඉන්ජෙක්ෂන් වලට අමතරව ස්පිරිතාලය යන වෙලාවටත් ආයි වෙනම ඉන්ජෙක්ෂන් විදලත් එවනවා. ස්පිරිතාල ඉන්ජෙක්ෂන් වලින්ම තමයි බබා මේ આવුනේ. අපි ඒත් බයේ මම ડોක්ටර්ගෙන් නිතරම අහනවා ගිහිල්ලා. මේ නෑ බබා මෙහෙම අවුල් වෙයිද ડોක්ටර්? ඉතින් බයයිනේ. ඔය ડોක්ටර් කෝ බයෙන් දැනගෙන ඇත්තට විපදුනාට පස්සේ නිරෝගී බබා. සාමාන්‍ය ඉන්ජෙක්ෂන් කීයක් විතර විඳින්න ඇද්ද ඔය මාස 9ට? මාස 9ට දවසකට එක ගානේ. ඉතින් දවස් 30කටත් 30ක්නේ. 30ක්. එහෙමද? මාස 9ක්. ඔව් මාස 9ක්. 9කින් ඔය දවස් 10ක්ද කොයිද නතර කරන්නේ? ඔව් විතනත් මේ බබා සීස කරන්න සතියකට කලින් ඉන්ජෙක්ෂන් එක නතර කරා. නතර කරන්න කිව්වා. ඒ කියන්නේ දවස් 7කට විතර මාස 9කින්මුත් දවස් 7ක් අඩු වෙනවා. ඔව්. එතකොට එකම් විද්දා. එතකම් විද්දා. ඔයාලා දුකක් හිතුන්නේ නැද්ද? නෑ මට මේ බලාපොරොත්තුම බබා තමයි. එනකම් මට බෙහෙත් බිව්වා. ඒම දෙම තිබ්බත් මේගොල්ලෝ ගොඩක් මට ආදරේ. ඒකට අමතරව තව වෙන බෙහෙත් බොණ්ඩක් තිබ්බා. විදුනා විදින විදිනකොට ආදරේ මොකද හිතෙන්නේ? මෙයාට හරියට දුක හිතෙනවා. ඉතින් අනේ මොකක්ද අනේ කියනවා. වෙලාවට මේ ලේත් එනවා. මේ විද්ද ගමම ලේ එනවා. ඊට පස්සේ මං කෝ ආයෙ නම් ඔහොම දුක් විඳින්න ඕනේ නැහැ ඉතින් කියලා දැන් දෙන්නේ කිනවනේ. ඉන්නවනේ කියලා. දැන් ආයෙ හදන්න නැහැ ළමයි. එහෙම නෑ. මේකක් නෑ. උත්සාහ කරනවා. ඔව් ආයෙ ඉතින් දරුවෝ ඉන්නකොට සතුටු වෙන්නේ ගොඩක්. දැන් කී දෙනේ ළමයි හදන්න බලාපොරොත්තුවක් තියෙනවා? ඔන්නේ පහක් බලාපොරොත්තුව පහක්ම හැදුවා 3 දිනක් නැති වුණා. මේ පහක් හැදුවා. දැන් දෙන්නේක් ඉන්නවා. ඉදිරි
ඉදිරියේදී බලාපොරොත්තු වෙයි තිලමයි හතර දිනක් හරි ඉතින් මෙයාට ඉතින් ලේඩ බෙහෙත් එහෙම ඒකද බෙහෙත් දින්න ඕන ටිකටම ඉදිරියට කියන්න බෑනේ ඉතින් කියන්න බෑනේ ආන් ඒකයි එහෙමයි කියලා ඉතින් දුක් විඳින්නත් බෑනේ පවුලි දැන් ඉතින් දෙන්නෙක් ඉන්නවනේ ඉතින් තාම පළවෙනි දවස් වගේම සතරෙන් ඉන්නවා අපි දෙන්න يعني ඕනම ගෙදරක දෙන්න අතර චූටි රණ්ඩුවක් හරි තියෙනවනේ හැබැයි අපි දෙන්න රණ්ඩු වෙලා විනාඩි 5ක්වත් තරහ වෙලා ඉඳලානේ ඔව් අපිට අපි දැකලා ගීන් තියෙනවා පවුල් වල වෙන දේවල් වගේ ලොකුම රණ්ඩු වෙයිම කිව්තුනා විනාඩි 10 එක්ක මෙයා hina වෙලා අර පැත්තට යනවා මං hina වෙලා මේ පැත්තට එනවා එතකොට හරියනවා නැත්නම් අපි කතා කරනවා මං ඒකට දැකලා ගොඩාක් අය රණ්ඩු වෙලා ගෙවල් වල මම මෙයාටත් දින කතා කරන්නේ මාස දෙකේ තුනේ ගෙවල් වල ගෑනුවා යත් ඒක කොහොමද ඉන්නේ දැන් අපි දෙන්නට එහෙම ඉන්නේ අපි විනාඩි 5ක්වත් ඉන්නේ මට හරි hina යනවා තප්පරයක් එයා එක්කෝ අපි රණ්ඩු වෙලා එක්කෝ ගොඩාක් රණ්ඩු වෙනකොට එක්කෝ මෙයා හඬනවා එක්කෝ මම හඬනකොට මෙයා hina වෙන කාරේ පාඩු වින්නන්න රණ්ඩු අමතක නිකන් මෝඩකම කියලා හිතනවා රණ්ඩු වෙනකොට වැඩක් නැහැනේ නිකන් රණ්ඩු වෙලා කියලා හරි අපිට රණ්ඩු වෙන්න වෙලාවකුත් නැහැ අපි දෙන්නට ඉතින් මේ ළමයි මේ ගෙදර මල් හදලා ආරවා මේවා කතා කර කර ඉන්නකොට අය රණ්ඩු වෙන්නේ අපි රණ්ඩු වෙන්න වෙලාවක් නැහැ අපිට රණ්ඩු වෙන්න වෙලාවක් රණ්ඩු වෙන්න ආසරන්නේ නැහැ රණ්ඩු වෙන්නේ එහෙම නෑ මම මෙයාට කියලා තියෙන්නේ දැන් අපිට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් බැනලා ඒ කියන්නේ කුණු හරපෙන් බැනලා ගියත් ඒ මිනිස්සයාට කවදාවත් බයින් දෙපා කියලා මම මෙයාට කියලා තියෙන්නේ දෙන්න නාන්න එකට ඔව් වෙනදා කරන්නේ ඒක නෝනේ ඒක දැන් අපි මෙතන කැමරාවක් තියෙනවා කියලා අමතක කරන් දෙන්න වෙනදා කරන විදිහට මම චූටි කෝපේ තමයි තියෙන්නේ. මම කොහොමද කියන්නේ? ඉන්න දාන ඔය බකටක දෙන විදිය මේ චූටි එක තියෙන. ඕ. ඕ මේක. ඒ මනේ සීතල ඉස්ලාන. ඕවා. ඒරි මේකත් ටිකක් කට කරන්න. ඒක චූටි. විස්සති. එහෙම අපි වෙන් වෙන්නේ. හ්ම්. අපි දෙන්න එකට ඉන්න නිබැන්දේ හිඳයි වෙන් වෙන්නේ අපි. මටත් අතුලන්නකො. මම සබල් කරලා. උඹට අතුලන්නද? අර කකුල් දෙන්නකද? ආයි සිට ආදරේද ඔව් ඈ වෙන දෙයක් කියන්නේ දෙන්නේ නෑ වෙන දෙයක් කියන්නේ වෙලාව නම කියනවා මම ආනක කියලා වෙලාව එයා වෙඩිපුර දෙයියා කියලා කතා කරන්නේ මං ඉතින් දෙයියා මෙනික එහෙම තමයි කතා කරන්නේ ආදරේ වැඩිකමට ඔව් හරි කට්ටක් ගන්න තිබ්බ තෙතයි නේද කොණ්ඩි පීරනකොට මොකද හිතෙන්නේ මේ කාටද එහෙම අනිත් කාන්තාවන්ට ලැබෙන්නේ නැහැ නේද ඔය වරප්‍රසාදේ මේ සමහරුට ලැබෙනවා සමහරුට ලැබෙන්නේ නැනේ මම නම් දන්නේ
කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට නම් එච්චර නෑ ඉතින් ඇයි ඇගුළු ගෙදර වැඩේම තේම කරගෙන ඉන්නවලු එයා වැට ගිහින් යනවලු ඉතින් ඒගොල්ලන්ට නම් එහෙම දෙයක් නෑලු ඔයාගේ කොණ්ඩේ පීරනෝ මං ගොඩක් කම්මැලි වෙලාවට මං කියන අනේ මේ ඔළුව ටිකක් පීලා ගොතර දාන්නකො කියලා ඔව් ගෙතුවා එතකොට ගොතර දානවා මගේ ඔළුව පීරන හරි මේ ආදරේ මොකද්ද? හැමෙනි. අපි ඉතින් එහෙමකව කොණ්ඩේ පීර ගන්නවා දෙන්නට දෙන්න. එයා මයි ඔළුව පීරනවා. ඉතින් අපි දෙන්න ගොඩාක් ආදරෙකින් ඉන්නවා ඉතින්. ජීවත් වෙලා ඉන්නකන් දෙන්න සතුටින් ඉන්නපැයි ඒකත් අපි දෙන්න කසාද බැන්නේ. හ්ම් හ්ම්. ඒ හින්දා හැමදාම මේ ආදරේ විදිහට තියා ගන්නවා අපි. මේක තමයි ආදරේ. ඔව්. ගොඩාක් අයට ඉතින් මේ ගොඩක් පිරිමි අය ඉන්නවා වගේ වල්ලර සල්ලු සරුවල් වෙනවා කසාද නදලා මේවා වෙනවා අපි දකිනවා ගොඩක් වෙලාවට ඉතින් මට නම් එහෙම කවදාවත් හිතිලා නැහැ එහෙම රණ්ඩු වෙලා තේරුවක් නැහැ දෙන්න කැමැත්තෙන් කසාද බඳලා ආදරය කරලා බොරුවට පස්සේ රණ්ඩු වෙන එක තේරුමක් නැහැනේ අපේ එක නම් මට පරිම සතුටින් ඉන්න තමයි කැමති බොරු දේවල් වලට රණ්ඩු වෙලා ඇත්තටම තේරුවක් නැහැ නිකන් හිස් වචන ගොඩක් කියලා නිකන් ඉන්නවා නංගි මොකද කියේ මේ අපේ එකන නිතරම මට කියනවා මේමයි දැන් ගොඩක් අතර ගොඩක් ආදර කරලා බදිනවා බැඳලා කොමාරි අවුරුදු 2 3ක් වෙනවා දික්කසහද වෙනවා එක්ක වෙන කෙනෙක්ට ආදර ඉතලා වෙන එක්කනත් එක්ක යනවා එහෙම යනවක් එක්ක නිකනම් ගොඩක් හැම මං දැකලා තියෙනවා කියනම් දැන් ටීවී ගත්තාම ඉතින් කොච්චර පොඩි බබාලාට ගානවා මේ ඒතකොට වෙන පුරුෂෙක් එක්ක තමන්ගේ දරුවන්ට ගානවා දැන් ගොඩක් ප්‍රවෘත්ති වල පෙන්නනවනේ එහෙම දේවා එහෙම ඉතනකොට අපි අපේ එකන මට කියලා දීලා දෙනවා තරුණ කාලේ අපි ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් මට අපි තරුණ කාලේ වෙන කෙනෙක්ත් එක්ක සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. වෙන කෙනෙක්ත් එක්ක යන්න පුළුවන්. එහෙම ඔක්කොම කරන්න පුළුවන්. නමුත් තමන්ගේ දරුවෝ ගැන එහෙම හිතනවා නම් තමන්ගේ මාත්‍ය ගැන එහෙම හරියට හිතනවා නම් එහෙම ගෑනු කෙනා කවදාවත් එහෙම කරන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මගේ මාත්‍ය මං ආදර කරලා නෙතින් ආදර කළ බැඳන එයාගේ මුලින් එයාගේ ආදරෙන් එයාට විඳින්න පුළුවන් නම් ඇයි පව වෙනකොට එයාගේ ආදර එයාට විඳින්න බැරි. ඒක යාට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බා නම් ඉතින් එයා තමන්ගේ මාත්‍යට කියන්න ඕනේ. ඔයාගේ දැන් ආදර හඬ වෙලානේ යන්නේ මොකක්ද නැ කිව්වම ඒ මාත්‍ය තේරුම් ගන්නවා. ඒකට විසඳුමක් නෙවෙයි මාත්‍යව දහලා යන එක. ඒ වගේම ගෑනු කියන්නේ ගෑණි පිරිමි දෙන්නට මේක සමානයි. මේ දහලා යන එක නෙමෙයි මේ විසඳුම. ආදරේ වැඩි කර ගන්න ඕනේ. වැඩි කර ගන්න ඕනේ. කොයින් හරි ප්‍රශ්නයක් තියෙනවනේ ඒක දෙන්නම ඉඳගෙන කතා කරන්න ඕනේ පළවෙනි. කොයින්ද අපිට වැරදුනේ කොතනද මෙව වුනේ කියලා කතා කරපුවම මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඉස්සරහ. දැන් මේ පැලේ හිටියා කියලා, කැලේ හිටියා කියලා ආදරේ අඩුවක් නැහැ. මේමයි මේ ඔයා දන්න විදිහ මේ ඔයා දැන් බලන විදිහට අපි මේ මාරි ගයක් හදාගෙන කැලේ හිටියා කියලානේ. අබැයි අපි මුල කාලේ මුල බැඳපු කාලේ ඇත්තටම අපි දෙන්න හිටියේ සෝන් කනත්තේ. ඒ කියන්නේ අපි දෙන්න කසාද බැඳි පස්සේ අපි මම තමිල් මෙයා සිංහල එතකොට මේ චුට්ටක් ගෙදර මොකක් කර ප්‍රශ්නයක් ගියා ප්‍රශ්නයක් ගියාන් පස්සේ ඒ පවුල ඔක්කොම එකතු වෙලා කිව්ව මේ මෙයා ඉතින් අපේ ආගමට ගැලපෙන්නේ නැහනේ මෙයා මේමයි මේමයි කිව්වන් පස්සේ කොහොමත් මෙයා මාව අතහැරියේ නෑ මෙයා එක් කරගෙන ගියා එහෙමම අර ඒ පැත්තේ කැලයක් තියෙනවා ඒ පැත්තේ එහෙමම කතා කරගෙන ඉන්නකොට දැන් අපි ගිහින් වැවට ගිහින් නෑවා නාලපස්සේ දැන් අපිට රැට ඉන්න තැනක් නෑ ඉතින් අපි මොනව කරන්නද දැන් ගෙදර යන්නත් බෑ දැන් අපි ගම්මේ ඉතින් හැටන්නේ ඉතින් මට හේයන්ටත් බෑ මේ දැන් යන්න තැනක් නැති නිසා අපි දෙන්න කිව්වා සෝන් කනත් අර ගෙයක් හදලා තියෙන්නේ මේ එකට මොනවද කියන්නේ සෝන් කනත් අර හදලා තියෙන කට්ටිය ඩින්ඩ එක ඒකේ අපි දෙන්න දවස් ගානක් ඉඳලා ඉවරලා කොහොම හරි කොහෙද මේ ළඟ ළඟ තියෙන එක ඔව් කැලේ එතකොට ඉතියා එතකොට ලැබෙලා බය මෙයා වෙලාවට මං නිදි කරවලා මෙයා නැගිටලා ඉඳගෙන ඉන්නවා එතකොට මෙයා අපි පළවෙනි බබා මගේ බඩේ ඒ කියන්නේ එතකොට මේ මෙයා නැගිටලා ඉඳගෙන ඉන්නවා මේ මොනවද අනේ මේ අතල නැගිටලා බලනකොට ළඟට නැගිටලා බලනකොට මෙයා නේ ඊට පස්සේ මෙයා ඉඳගෙන බලාගෙන ඉන්නවා කවුරු හරි එනවද බය වෙනවද මෙයා කියලා මං දිහා බලාගෙන ඉන්නවා එතකොට ඊට පස්සේ තමයි මෙයාගේ මේ අපිට ඉතින් ඒත් වෙන් වෙන්න තිබ්බනේ අපි වෙන් වෙන්න තිබ්බනේ දැන් ඇත්තටම ගෑනු කනට එම මම දුක් විඳපු ගෑනු නම් දැකලා නෑ ගෑණික් නා කෙල්ලෙක්වත් ගෑනු එක්කනවත් එම මන් දැකලා නෑ එම දුක් විඳ නෑ
දාපු ගමන්ම දුවගෙන යනවා ගෙදරට එක්කෝ. එක වෙන් වෙනවා. එක දික්කසත් වෙනවා. නේ ඔයා හරියන්නේ. එක්කෝ පොලිසිය යනවා. යනවා. විසඳලා දෙන්න කියලා. අපි එහෙම කරලා බලන්නේ. නෑ. අපි ඊට වැඩිය දුක් වෙන අපිට නින්න ආදරේ උපරිම ලෙස තියෙනවා. ඔව්. ඔච්චර දුක තිබ්බත් සල්ලි මිල මුදල් තිබ්බත් ආදරේට බාධාවක් නෑ. නෑ. ඒක කිසිම දෙයක් ඕනේ නෑ. දුප්පත් පොසත්කම ආදරේට බාධාවක් නෑ. ජාති වර්ග ජාතිය කුල මල ભેදය මොකද? අපි මම කියන්න තියෙන්නේ ඉදිරියට හරි සිංහල දෙමළ මුස්ලිම් ඉන්න එම ආගමේ ඉන්න කට්ටියම මේ එහෙම අපි වගේම බඳලා සතුටින්ම ඉඳ යන ඒ කියන්නේ මේ ජාතිය ඒ කියන්නේ මෙයා දෙමළ මෙයා සිංහල එහෙම කියලා ආයේ නම් ඉදිරියේ પરම්පරාව එහෙම කියන්න එපා. ඒක ආදරයට දැනෙන්නේ නෑ. ආදරයට දැනෙන්නේ අපි දෙන්න එහෙම කවදාවත් ඒක වචනකින්වත් කියලා නෑ අපි. මෙයා මට වචන. ඒ කියන්නේ ඉතින් ඒක මට දැනිලත් නෑ දැන් එහෙම. ආ මෙයා දෙමළ කියලා ආදරයට දැනෙන්නේ නෑ. ඒක මට කවදාවත් දැනෙන්නේ නෑ. ඉස්සර මම කරන වැඩ මට දයන්නේ වචනයක් කියන්න බෑ මම මෙයාට බයිනවා. සිංහල ගණේෂමූර්ති දර්ශනි සම්පූර්ණ මම වීරකෝම් මුදියන්සේලාගේ මේනක නිස්සංක විජේරත්න වයස මට දැන් අවුරුදු 30යි 31යි මේ ආදරේ පටන් ගත්තේ කොහොමද මේ ආදරේ පටන් ගත්තේ කියන්නේ මෙයා පස්සයාලේ මේ බහිර කියලා කම්පැනි එක වැඩට ඇවිල්ලා හිටියා අපි මල්ලිත් ඒ කම්පැනිම තමයි වැඩ කරේ ඊට පස්සේ මල්ලි බලන්න මං ගියාට පස්සේ මෙයා එයා මෙයාටත් මල්ලි කලින් කියලා තියෙනවා ඒ ගැන කොහොම හරි මෙයා හම්බුන්නේ ඊට ඊළඟ පාර යනකොට හම්බ වුණා ඊට පස්සේ කොහොම හරි මල්ලි මෙයාගෙන් කැමතිද කියලා අහලා එහෙම තිබ්බා ඊට පස්සේ ෆෝන් නම්බර එක අපි දෙමළෙන් තමයි අපි දෙන්න කතා කරේ මෙයා සිංහල දන්නෙත් නෑනේ ඔයා තමයි සිංහල පුරුදු කරේ මෙයාට ඔව් මම දෙමළෙන් මෙයාට කතා කරේ කොහොමද මොකද්ද කිව්වේ දෙමළෙන් ඉතින් මං අහනවා ඉතින් උංග ඌරුවෙන්ග ඉතින් ඔයාගේ වයස කීයද වීටක යාරී ඉරික ගෙදර කවුද ඉන්නේ එතකොට ඉතින් මෙයා කියනවා ඉතින් අම්මා තම්බි මචං අපි ගෙදර ටෝරින්වත් ෆෝන් එකකින් කතා කරන්න බෑ දෙමළෙන් මේ හොයාගන්නවනේ ඉතින් මං මෙයන් හැමයි ආ මෙයත් දෙමළ දන්නවා දන්නවනේ මොකද ඉතින් මම දන්න විදිහට මං කතා කරන්නේ එනක පුඩිකම පුඩික ඉල්ලියා ඒ කියන්නේ කැමතිද කැමති නැද්ද එහෙම අහනවා ඉස්සල්ලාම ඇහුවේ කවුද ඉස්සල්ලා මම තමයි ඇහුවේ කොහොමද ඇහුවේ මං ඔයාලා ගොඩක් හාන්තිලි ඔයා මට හාන්තිලිද කියලා ඇහුවා මේ මෙයා කිව්ව මං කල්පනා කරලා කියන්නම්කෝ කියලා ඊට පස්සේ කොමර මෙයාගේ මල්ලි නිවාඩුවට ගෙදර ඇවිල්ලා එතකොට මම මල්ලිට කියන්නම් කියලා ඉතියා මෙයාලාගෙන මෙයාගේ අම්මලා බලන්න ඊට පස්සේ මෙයා කොමර ගෙදර කියලා අපේ එකනම් ගෙදර කියලා මේ මම මෙම දෙමළ කියන්නේ කෙල්ලෙක් තාදරේ මෙහෙමයි කියලා ඊට පස්සේ අම්මා කිව්වලු එන්න කියන්න කියලා එදා ඒක කම්පැනිට මම ඇත්තටම ආවේ මේ අතට ඉන්නම නෙමෙයි මං හිතුවා මෙයාලා ගෙදරට ගින් ආපු ගින් වැඩ කරමු තව ටික කල කසාදු බදිමු කියලා ඒ වෙනකට මං ආපු දවස මෙයා කිව්වා මේ යන්න එපා කියලා කොයිවත් මේ මාත් එක්ක මෙන්න නැනේ ඔයාව දාලා ඉන්න බෑ කිව්වා පළවෙනි දවසේ ආදරේ කිව්වා මෙයා මොකද කිව්වේ ඒ කියන්නේ අපේ මෙයා එමුවට එක්කරගෙන ගිහින් මම පෙන්නඳ මිකනේ සගෝදරටත් හරි යාළුවන්ටත් හරි මම යාළු වෙලා ඉන්නේ දැන් මෙයා මට යාළු වෙලා ඉන්නේ කියලා එමෝටම ගින් පෙන්නුවා මේ ඒක නිකන් අර ඒක අමුතුම ඒ වෙලාවේ හරි සතුටක් ඒ කියන්නේ ඒම ගෙදරටම කීම් බලලා ඒගොල්ලෝ අඳුරගන්න ඉතින් මට ඉතින් මේ සමාජය ඇතුළට එන්න එක අලුත් ඉන්නේ වාඩිදොර සිංහල බෑ එච්චරම බෑ ටික ටික පුළුවන් ටක් පුළුවන් පුළුවන් සාමාන්‍යයෙන් පුළුවන් ඒ වුණාට මේ එච්චරම දැන් කතා කරනවා නම් හොඳටම දන්නවා සිංහල අපිටත් වඩා දන්නවා ලියන්නත් දන්නවා කියේ මං ඉගෙනුවා ලියන්න ආ ඔව් මෙයා ඩොක්කක් හැනේ නෑනේ එතකොට මට හැන්දෙනවා ඉතින් ගාන එහෙම සර කරලා මම දැන් එයා එහෙනම් දැන් මෙයාගේ පොත්වල වැඩ එයා කරලා දෙනවා දුවගේ මෙයාට උගන්වනවා සිංහල ලියන්න කියන්නේ දැන් බස් බෝඩ් එකක් හරි හදිස්සිය කරලා මම නැති වුණත් කියාගෙන පුරුදු වෙන්න ඉපේ එහෙනම් පුරුදු කරා මට මුලින් හරි අමාරුයි කියන්නේ කියන මොරගොල්ල බස් එක නගින්න ලයන්න දෙකක් එනවනේ මොරගොල්ල කියනකොට එහෙම කියලා කල්පනා කළා ඉතින් බස් එකේ ඔක්කොම ලයන්න දෙකක් තිබ්බනේ ඒ බස් එක නගිනවා ගිහින් දැන් දන්නවා මුලින් කාලේ දැන් පුළුවන් හරි බයයි මෙයා එළියට එවන්න කියන්නේ දන්නේ නැහනේ මම මෙයා ජීවිතේට මං කඩේට යවලා නැහැ එවලා නැහැ බඩු ගේන්න වෙන කට්ටිය ගෙදර ගෑනු කෙනානේ කඩේට යන්නේ
ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න පුළුවන්. මෙයා කවදාවත් කඩේට ගිහිල්ලා මේ බඩු ගන්නවත් දන්නේ නැහැ මෙයා. හැමදේම ගේන්නේ මම උයර පිහින බඩු, අඩු පාඩු හැමදේම මම තමයි කඩෙන් ගේන්නේ. ඒ ආදරේ වැඩිකමට. ඔව්. මෙයාල මං කඩේ යවන්න. බල්ලෝ හදන්නේ ඇයි ගෙදර? අනේ හරි වෘත්තල් බල්ලෝ. ඒ කියන්නේ බල්ලෝ හරි. ආසයි මට. ඒ වගේම ඔයාගේ ආරක්ෂාව හදනව නේද බල්ලෝ? ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ මෙතන වුණත් මේ මඤ්ඤක ගස් උඩට යනවා. ඒකට අපිට මේ හැවනටත් හොඳයි. අදිස්සින් කවුරණි ආවන මෙතන වදිනවනේ ඒගොල්ලන්ට. එහෙම බල්ලෝ කොමටත් කාටවත් හෙන්න දෙන්නේ නැහැ. බල්ලෝ 8 දෙනෙක් 9 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් රෑ වෙනකොට 6 7 වෙනකොට කොමත් ගෙදරට එනවා. ඒගොල්ලන්ට ඔක්කොටම අපි දෙන්න හුයනවා. උයලා බත් එහෙම දීලා ඒගොල්ලන්ට කතා බහ කරලා මේ අපි ආව දෙන්නෙකුත් ඉන්නවා. ආවි ආවිකුයි ආවෙත් ඉන්නවා. ඒ දෙන්නත් නිදැල්ලේ දාලා ඉන්නේ එන ආදරි. එන ආද. ඒ කොයි ගියත් කාලා කාලා එනවා. එනවා. බල්ලෝ එහෙම දැක්කම දුවගෙන එනවා ගේ ඇතුළට. දැන් අද මෙයා වැඩ ඇරලා ඇවිල්ලා ඉඳගෙන ඉන්නකොට ඇඳට වෙලා හිටියා මෙයා කනකන්. ආවා. බලාගෙන හිටියේ. ඊට පස්සේ මම ගියාන් පස්සේ කිව්වා මේ බිම ඉන්නනේ කියලා. පූසා ඉන්න අතර දෙනෙක්. එතකොට කුකුළු ඉන්නවා. මෙයා ආසයි මේ පරවියෝ ගේන්නේ. මට පරවියෝට බයයි. ඒගොල්ලෝ රෑ වෙනකොට නිකන් හූල්මන් වගේ කේ ගන්නවා. ඒ නිසා බයයි. මෙයා තුන් හතර පාර මාව එක් කරගෙන ගියා ගමුකෝන්නේ කියලා. මං කොන්ති ඔයා නැති වෙලාවේ දවල්ට ඉන්නකොට කුරු 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 කෑම හරි බයයිනේ කියලා. අපි දැන් දැන් ඔයා ඉන්න කියන්නේ අපි වරින් බං ඵලයන් බං ගලන් කතා කරගන්නවා. ඒ ආදරේට. ඔව් ඔව්. අනේ ගොඩක්කට ගොඩක් කටියනවා. ඇයි මේ වෙලාවට මං කියනවා අනේ වරින් බං මේ කියලා මෙයාට කියනවා. මට මෙයාත් එහෙම කියනවා. ගෙනුට එහෙම කතා කරන්න එපා පුතා මොකන්ද කියලා. ඒ වුණාට අපිට ඒක පුදුම දෙයක් නෙමෙයි. අපි එහෙම තමයි මචං වරින් මචං. ඒ ආදරේට. ඔව්. ඔව් මෙයාටත් මං බං එහෙ වරින් කො බං කියලා එහෙම කතා කරනවා. මොකද්ද බං ඔබ කියන්නේ කියලා කියනවා අපි. මචං කියලා කියන්නේ. ඔව් මචං ඔබ බං එහෙම කතා කරනවා. ඒක තමයි ආදරේ. ඔව්. මේ ආදරේ නවතින්නක මේ ආදරේ නවතින්න කවද්ද? මේ ආදරේ අපි උපදින උපදින හැම ආත්මිකම අපි දෙන්න අපේම වෙලා උපදින්න කියලා අපි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ආ අපි නැගේ මේ භවයේ විතරක් නෙවෙයි හැම භවයකම. ඔව්. ඇයි එහෙම උනේ? ඉතින් ඒ දෙන්නගේ තියෙන බැඳීම දැන් ඉඳලා මම නම් මම මට නම් තියෙන දැන් එකම ආසාව කොමාරි මෙයාට කලින් මම නම් මැරෙන්න ඕන වයසට ගිහින්. ඒ කියන්නේ මෙයා නැතුව මේ කොමටවත් මට කරගන්න බෑ කිසිම දෙයක්. ඒ කියන්නේ දැන් මම ඇඳුම් ගන්න එක හරි මම කන බොන හරි මම එම්ම දෙම මෙයාගේ තමයි. මෙයා නැති වුණා කියන්නේ ඒක මට මේ ඒක කියන්න දන්නේ නැහැ මට. ඒ නිසා මම නම් ගොඩාක්ම ආසාව يعني මට ඊළඟ ඉතින් මැරෙනකම් මට කොහොමත් බලාපොරොත්තු ආසාව දෙයියන්ගෙන් තිල්ලන්නේ මේ මෙයාට කලින් කොහොමත් මම මැරෙන්න ඕනේ. ඒ කියන්නේ නැතුව බෑ ඊට පස්සේ. මෙයාගේ මරණය බලන්න බෑ. බෑ. ඉතින් ඊට කලින් මමත් මැරෙන්න ඕනේ. ඔයාගේ මහත් එහෙම තමයි කියලා තියෙන ඉතින් ඒ උනාට ඉතින් මෙහෙමයි තීපදුනොත් මැරෙන්න වෙනවමනේ. ඒක පොදු ධර්මතාවයනේ. එහෙමයි කියලා ඉතින් එයා ඉතින් මං කැමති නැහැ. ඉතින් මං කියලා තියෙන්නේ මං මැරෙන්න කියලා ඉස්සෙල්ලම. එහෙම මෙයාට මම ළමයි එක්ක හරි ඉන්න පුළුවන් නේද එතකොට කියලා. ඉතින් මෙයාටත් එහෙමනේ මං මැරුණොත් ඉන්න පුළුවන් නේද? නැත්තම් දෙන්නම එකට මැරෙන්න ඕනේ. මම අපි දෙන්න කතා වෙලා ඉන්නවා කොමාරි කොල් පුතයි දුවයි ටික ලොකු වුණා පස්සේ කසාදෙන් බැඳ පස්සේ එහෙම අපිට ප්‍රශ්නයක් තිබුණා දෙන්න මේකටම මැරෙනවා අපේ පෙරි ප්‍රශ්නේ කියන්නේ මේගොල්ලෝ ලොකු වුණා පස්සේ මේගොල්ලෝ තේරෙනවනේ එහෙම වයසට ඔයාත් වයසට ගියන් පස්සේ එහෙම අපි දෙන්නම එහෙම මැරෙමු නේද කියලා කියලා තියෙනවා මේ රටේ ආදරය කරන අද ආදරවන්තයින්ගේ දවස මොනවද ආදරය කරන අයට දෙන්න තියෙන අවවාදය එම දාම හොඳටම ආදරය කරන්න මාත් කියන්නේ තියෙන්නේ ගොඩක් ආදරය කරනවා කියලා බොරුවට රවට්ටන්නේ නැතුව තමන් ඇත්තටම ආදරය කරන්න නිකන් දැන් ගොඩක් ඔය අපි ටීවී වල එහෙම බලනවා ගොඩක් අය ආදරය කරලා රවට්ටලා තියෙනවා ඒ නිසා එහෙම රැවටෙන්නේ නැතුව අවංක ආදරය කරන්න සතුටින් ඉන්න පුළුවන් දෙන්නගේ ප්‍රශ්න දෙන්න කියන්නේ කසාද බඳලා ඉන්නව නම් රණ්ඩු සරුවල් නොවි තමන්ට ප්‍රශ්නයක් තියෙනව නම් දෙන්න කතා කරලා විසඳගන්න ඔය පොලිසි ගානේ හරි මේ යන්නේ නැතුව තමන්ගේ දරුවෝ ගැන අනාගතය ගැන තමන්ගේ දරුවෝ ගැන අනාගතය ගැන හිතලා උපරිම සතුටින් ඉන්න කියලා තමයි කියන්නේ. ආදරය කියන්නේ සීමාවක් නැහැ. සීමාවක් නැහැ. ඒකට කිසිම දෙයක් බලවන්නේ සල්ලි වුන්නේ නැහැ. සැප සම්පත් වුන්නේ නැහැ. අනික ආදරය කරන්න හැමෝම සල්ලි නැහැ. දුප්පත් අපිට කන්න නැහැ. දැන් ඔබ බැන්දට පස්සේ මට කන්න නැහැ. එහෙම මම දැකලා තියෙනවා. ඉතින් ඒව කන්න නැතත් ඔයාලා දකින්න ආදරය කියන්නේ මොකද්ද? ආදරය කියන්නේ
ආදරේ කියලා මම නම් දකින්නේ ඉතින් දෙන්නගේ තියෙන බැඳීම. හා ඉතින් දෙන්නට දෙන්න තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. දෙන්නගේ බැඳීම තියෙන්නත් ඕනේ. ඉතින් දැන් ආදරේ කියන්නේ දැන් අපි දෙන්න රණ්ඩුවක් වුණා කියමුකෝ. එක්ක මෙයා රණ්ඩු වෙනවා නම් මං අයින් වෙලා යන්න ඕනේ. එහෙම නැතුව මමත් ඒකටම රණ්ඩුවට යනවා නම් ඒක ආදරේ නෙවෙයිනේ. ඒ නිසා ඉතින් දෙන්න තේරුම් ගත්තොත් ඉතින් ආදරේ තවත් ඉතිරිලා ඉතිරිලා යනවා. මේ ආදරේ කවද මැරෙන්නේ? මේ ආදරේ මැරෙන්නේ කවදාවත් හැම ආත්මිකම තියෙනවා. එමේමයි ඉතින් මට එහෙම මේ ආදරේ අයින් වෙන්න වෙන් වෙන්න ඕන මේ ආදරේ නැති වෙනවා නම් ඊට කලින් නැති වෙන්න තිබ්බා. කොහමදවත් දැන් එහෙම නැති වෙන්නේ. මම එහෙම යන්නේ නැහැ. කොහමදවත් යන්නේ නැහැ. මෙයා ඉතින් මට ගොඩක් විශ්වාසයි. මෙයාත් කොහොමද යන්නේ මේ මන් දාලා. රයිට්.